3 independently movable blades and a lubricating strip with vitamin E and aloe vera. Get your professional shave today with Bic Flex 3. Hero Mega Stars 3. Round 1. Aibhoveva, Ratriya Varnatveva. Me Ratriya Jagrahi, Ratriya Kveva. Satya Gevi, Elambena, me Satyante Irida Davse. ලංකාවේ ජනප්‍රියම රියැලිටි වැඩසටහන බවට පත් වී තිබෙන රියැලිටිය වෙනස් කරන නර්තන රියැලිටිය හිරු මෙගාස්ටාර් සීසන් 3 සමගයි ඔබ වේක්වි සිටින්නේ. එකම අරමුණකට එකම සිහිනයක් වෙනුවෙන් තරු යුවළවල් 32ක් මේ වේදිකාවේ තරඟ වදිනවා. ඒ බලාපොරොත්තුෙම අද රාත්‍රියේ එවැනිම තරඟකාරී වූ තරු යුවළවල් 8ක් මේ රියැලිටිය වෙනස් කරන රියැලිටි වේදිකාවේ ඔබ හමුවේ තමත් නිර්මාණශීලී නර්තනයන් දක්වන්නට ලෑස්තියෙන් ඉන්නවා. ඔව් ඒ වගේම යුරේනි මේ තරු දල්වන්නත් නිවන්නත් පර්මාධිපත්‍ය තියෙන්නේ උත්තරීතර ජනතාව අතරේ. ඒ කියන්නේ ඔබේ මනාපයෙන් තමයි මේ සිහින තරු ඉදිරියට යන්නේ. එහෙම නැත්නම් තරඟේ අතහැර යන්නේ. ඔබ දන්නවා දැන්ටමත් කොහොමද මේ ඔබේ ආදරණීය සිහින තරුවලට මනාපය පළ කරන්නේ කියලා. HM 30ක් යොදලා තමන්ගේ සිහින තරුවේ මුල අකුරු වල සංකේත අක්ෂරය සඳහන් කළා 7766ට SMS කිරීමෙන් හෝ www.hirutv.lk www.hirumegastars.lk යන වෙබ් අඩවි වලින් ඔබට පුළුවන් ඔබේ ප්‍රියතම තරුවට ඔබේ මනාපය පළ කරන්නට. ඉතින් එහෙනම් අද දවසේ ඒ සිහින තරු 32 අතරින් තුන්වෙනි කාණ්ඩය සිහිනතරු 8ට මේ විචිත්‍රවත් දැවැන්ත වේදිකාව විවර කරන්නටයි මේ සූදානම. You ready? හෝ 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 හෝ. ඊට කලින් අපිට විශාල කාර්යභාරයක් කරන්න තියෙනවා. ඒ තමයි ගිය සතියේ තරඟ වැදුණු අපේ තම දක්ෂ තරු යුවළවල් 8න් අද දවසේ ඉදිරියට යන තරු යුවළවල් 7 කවුද? ඒ වගේම අද අවාසනාවන්ත ලෙස මේ තරඟේ මේ දැවැන්ත වේදිකාවෙන් ඉවත් වෙන්නට සිදුවන්නේ කුමන තරු යුවළවලද කියලා අපි ලෑස්ති දැනගන්න. ඔව් විශාල අධිෂ්ඨානයකින් කැපවීමකින් මහන්සියකින් තමන්ගේ මුළු ශක්තියම ජවයම යොදලා මේ වේදිකාව පෙරලි කර ඒ අපූරු තරු යුවළ මේ වේදිකාවට කැඳවන්නට මත්තෙන් ඒ තරුවලට ආශිර්වාද පළ කරපු අපේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලය හඳුනා ගන්නටයි මේ සූදානම. යුරේනි මුලින්ම අපේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සලරු මත චරිතාංග මැවු ඒ මහා රංගදර ආචාර්ය රවීන්ද්‍ර රන්දෙනිය මහතා. ශ්‍රී ලාංකේය නර්තන කලාව ජාත්‍යන්තරයට රැගෙන ගිය ඒ අපූරු සෞන්දර්යාත්මක විශ්වකර්මීය මිනිසා ආචාර්ය චන්න විජේවර්ධන. ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ ජනකාන්ත රුකාන්තිනිය දිල්හානි ඒකනායක මහත්මිය. හොඳයන මේ සූදානම් වන්නේ මේ වේදිකාව දැවැන්ත සිහින තරු සඳහා වෙන් කරන්නටයි. ඊට පස්සෙන් ගිය සතියේ තරඟ වැදුණු ඒ සිහින තරුවල අතීතාවර්ජනයකට අපි ගිහිල්ලාමු. नजर तिरछी शक्ल फिरनी हरकत फिल्मी गर्ल यू फिल्मी
me tera bhai bhi to hard hai har gali mein star hai ab pura bawal hai shakal pe scar hai dil mein se pyar hai pyar ki khidki ho meri mirchi ruko na miss miss you miss tumko missus banana hai tum sir baith ke dhyan do mujhko kitchen mein dishes banana hai banana banana dalte tere liye banana banana වැඩිම මනාපය අරගෙන ඉදිරියට තරු හත තරු යුවලවල් හතක් යන අතර අවාසනාවන්ත ලෙස එක් තරු යුවලකට මේ වේදිකාවෙන් සමුදෙන්න වෙනවා පුබුදු. හැබැයි මේ හැම කෙනෙක්වම අපි අගය කළ යුතුයි මොකද උන් ඉතාමත් දක්ෂ ලෙස ඉතාමත් උත්සාහවන්ත ලෙස මේ වේදිකාවේ ඔවුන්ගේ නර්තන ප්‍රසංග රඟ දැක්වුවා. ඉතින් මේ හැම කෙනෙක්ම මං හිතන්නේ මෙවැනි රියැලිටි වැඩසටහනක ඉදිරිපත් වීමම ලොකු වාසනාවක් සහ ජයග්‍රහණයක් මොකද මොවුන්ගේ දක්ෂතා මුළු රටක් බලන් ඉන්න නිසා. එහෙනම් කුබුදු අපි ලැස්ති වෙන්නේ අද දවසේදී මුලින්ම වැඩිම ප්‍රේක්ෂක මනාපයෙන් ඉදිරියට යන තරු යුවල නම් කිරීම. ඔව්. ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ 30ක ලකුණු ප්‍රතිශතයකුත් ජනතා පරමාධිපත්‍යයේ උත්තරීතර ජනතා පරමාධිපත්‍යයේ බහුතර මනාපයෙන් ඒ කියන්නේ 70%ක මනාපයෙන් මේ දෙකම එකතු වෙලා 100%ක් හැදෙන ප්‍රතිශතයෙන් වැඩිම ප්‍රතිශතයක් ලකුණු අරගෙන අද දවසේ මේ වේදිකාවේ මුලින්ම තමන්ගේ ජයග්‍රහණය සනිටුවන් කරන ඒ තරු තරුව කවුද වැඩිම ලකුණු සංඛ්‍යාවක් වැඩිම ලකුණු ප්‍රතිශතයක් එක්ක අද දවසේ මුලින්ම තරගයේ ඉදිරියට යන්නේ 93ක් ලකුණු ලබාගත් නිලුෂි පවන්‍ය සමග ඉල්ලයිරු එන්නම උණුසුම් වෙන මේ රියැලිටි වේදිකාව මත මේ ළඟට වැඩිම ලකුණු ප්‍රමාණයක් අරගෙන තමන්ගේ ස්ථානය සනිටුහන් කරන්නේ සියයට 90ක ප්‍රතිශතයක් අරගෙන ඉදිරියට යන මේ ළඟ තරුව අකලංක කරගම සමගින්න තාලියා මේන්නෙන් උණුසුම් වෙන තරගේ මේ ළඟට වැඩිම ලකුණු සංඛ්‍යාවක් අරගෙන තමන්ගේ ස්ථානයේ සන්ටුවන් කරමින් ඊළඟ වටේ සඳහා සුදුසුකම් ලබන්නේ සියයට 54ක ලකුණු ප්‍රමාණයක් ලබාගත් අපේ ආදරණීය මිත්‍රයා කවින්ග පෙරේරා කවින්ග පෙරේරා සමගින් ඉස්සරේ හෙත් නැවතුණා
අබලමු එහෙනම් කවුද මේ අතරේ ඉදිරියට යන මීළඟ තරගකරුවා කියලා. සියයට 52 ප්‍රතිශතයක් සමගින් ඉදිරියට යන්නේ මාධවී අන්තරි සමගින් නමේ. හොඳයි, ඔන්න දැන් තරගයේ ඉතාමත්ම සමබර තැනකට ආවා. අපේ තරු යුවළ හතරක් ඉදිරියට ගියා. තරු යුවළ හතරක් මේ වේදිකාව මත ඉදිරියලා ඉන්නවා. මේ අතරින් තරු යුවළ තුනක් ඉදිරියට යනවා, එක් තරු යුවළක් සමුගන්නවා. මීළඟට ඉදිරියට යනි තම ජව සම්පන්න ඇක්ට් එකක් කරපු ගිය සතියේ සශිනී දිල්හාරා සමගින් වාදිය මීළඟට 142 ප්‍රතිශතයක් සමගින් ඉදිරියට යන්නේ සුලක්ෂි සමගින් බාස්කර්. පරමාධිපත්‍යත් සමග මේ තරගයේ ඉදිරියට යන්නේ චතුර් රාජපක්ෂ සමගින් කල්ප ඉදිරියට යද්දී උත්සාහයක් දැරුවා. ඉතින් ඒක කොයි තරම් දුරට සාර්ථක වුණාද කියන එක දන්නේ නෑ. හිරු ටීවී එකට මුලින්ම, හිරු ටීවී එකේ හැමෝටම මුලින් ස්තුතිවන්ත වෙනවා. අපේ ගරු විනිශ්චය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. හැමෝටම හුඟක් ස්තුති. හොඳයි, ඔවුන් දෙදෙනා මේ වේදිකාවෙන් මෙසේ සමුගද්දී අපි ලකුණු ප්‍රතිශතයන් බලලෙමු. ගිය සතියේ සියලුම තරගකරුවන් ලබා ගන්න. සතියේ තරග ප්‍රතිඵල එසේ සංකවන් වෙද්දී මේ සූදානම් වන්නේ අද දවසේ සුපිරි තරුවලට මේ වේදිකාව ඔවුන්ගේ සංග්‍රාම භූමිය කරන්නටයි. අද දවසේ අපත් සමග තරග වදින ඒ තරගකරුවන් කවුද කියලා අපි දැන් බලලෙමු. හර්ෂණ බෙත්මගේ සමග එෂානි, කැලුම් ආර්යන් සමග හසිතා, අමන්දා සිල්වා සමග සහන්, අශේන් සිරිවර්ධන සමග දිනෙති, තරින්දි ප්‍රනාන්දු සමග හසින්ත, නිලන්ති ඩයස් සමග චතුර, සචිනි වික්‍රමසිංහ සමග චාපා, ඉමේෂාන් නෙල්ලිගහවත්ත සමග විශාල්. ඒ තමයි අද දවසේදී ඔබ දැක්කේ අද දවසේදී තරග වදින තරු යුවළ 8. කොබදු කවද අපි මුලින්ම මේ වේදිකාවට ගෙන්වන්න සූදානම් වෙන ඒ තරු යුවළ? ඔව් යුරේනි, අද දවසේ මේ මෙගා ස්ටාර් ස්ත්‍රී වේදිකාවට පායන මුල්ම තරුව හර්ෂණ බෙත්ගේ සමගින් ශානි. හර්ෂණ බෙත්මගේ සමග ශානි.
ගලා යාද මුව ඇඳිරිය වෙලාවේ ආග කිනිදුම් පැතිරයේ එක්තෑ කළු වලාවේ වෙලා පෑය විස්කම් ආලමායම් එක සැරේ සේම කළුලේ පාරතුන් එක සැරේ බලා සිටි අපේ ආදරණීය ගෞරවනීය මිනිස්සු මණ්ඩලය කොයි වගේ අදහසක් දක්වන්නේ කියලා තමයි අපි මේ අහන්න සූදානම් වෙන්නේ. මුලින්ම මම කැමති නිල්හානියක නායක මහත්මියගෙන් පටන් ගන්න අද දවස. හර්ෂණ බොහොම කලාතුරකින් ඇක්ටර් කෙනෙක්ගේ දකින්න ලැබෙන පැතිකඩක් මේක. ඒ කියන්නේ අපිට කොච්චර රඟපෑවත් අපිට මේ අවස්ථාව ලැබෙන්නේ නැතුව යනවා ජීවිතේදී. ඒ ඒ ඒ ඒක බලද්දි හර්ෂණ හරි වාසනාවන්තයි. ඔයාට හරි හරි වේදිකාව හිරු වේදිකාව ලැබිලා තියෙන ඔයාගේ මේ දැක්කේ නැති දක්ෂතාවයක් පෙන්වන්නේ. ඉතින් මම ඇත්තටම ඔයාගේ නර්තනය ගැන, ස්ටයිල් එක ගැන, නීට්නස් ගැන, ඉදිරිපත් වීම ගැන ඉතාම සතුටුයි. අපිට ආවේශයක් දනවන බෙරයක්නේ යක් බෙරේ. ඒක මේ නර්තනය පුරාම මේ දෙදෙනා රඳවාගෙන හිටියා. ඉතාම විශිෂ්ට ලෙස ඔවුන් දෙදෙනා අතර තිබුණ ඒ සංකලනයේ පැහැදීම, සින්ක්‍රනයිසේෂන් කියන එක දෙන්නා අතර ඉතාම හුඟක් හොඳින් මං හිතන්නේ පුරුදු පුහුණු වෙලා ඉතාම ප්‍රබල රංගනයක්, ඒ වගේම පරිවාර පිරිසගෙනුත් ඉතා හොඳ සපෝට් එකක් ලැබුණා මේකට. හර්ෂණ මේ ගත්ත මේ අභියෝගය දේශීය අකිනවා නර්තන ශිල්පයක් නෙවෙයිනේ. ඔබ මේ පහතරට හැඩේ ශරීරයන් ගත්ත අභියෝගය ඉතා විශිෂ්ටයි. විවිධත්වයක් ඕනේ. හැම වෙලෙම එක ටෙක්නික් ටෙක්නික් එක කඩන්න ඕනේ. වා ටෙක්නික් කරන රිලැක්සේෂන් එක ටික. ඒක තමයි මගේ හිත අල්ලගන්න. වෙල් ඩන්. ඒ වගේම බලමු නේද ලකුණු පැසසුම් වලට සාපේක්ෂව කොහොමද අපේ ලකුණු කියලා දවසේදී. හොඳයි අපි එහෙනම් මුලින්ම අවස්ථාව දෙමු
දිල්හානියක නායක මහත්මයට ඔබේ ලකුණු මට්ටම අපිට ලබා දෙන්න. දිල්හානියක නායක මහත්මිය ලබා දෙනවා ලකුණු මට්ටම. ආචාර්ය රවින්ද්‍රන්දේ මහතා ලබා දෙනවා ලකුණු මට්ටම. චන්ද විශ්වවර්ධන මහතා ලබා දෙනවා ලකුණු මට්ටම. යනුව ලකුණු 130% ලකුණු 24ක් හර්ෂණ වෙද්මගේ සමගින් එෂානි ලබා ගන්නවා. හර්ෂණ, ඔබටත් කියන්න පුළුවන් කොහොමද මනාපිය පළ කළ යුත්තේ කියලා ප්‍රේක්ෂකින්ට. HM 20ක් HB ටයිප් කරලා අපිට SMS කරන්න. අපිට SMS කරන්න හරිය නිහතමානීව කිව්වා හොමුද ඒක. අහිංසකව කිව්වා. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ වෙබ් අඩවි වලට පිවිසලා හැකි තාක් මනාපිය පළ කරන්න www.hirutv.lk www.hirumegastars.lk කියන වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් හැකි තාක් ඔයාලගේ කැමැත්ත ආශිර්වාදය ලබා දෙන්නට. හොඳයි, එහෙනම් අපි හර්ෂණට මේ වේදිකාවෙන් සමුදර ගමන්. කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව මේ වේදිකාව සරසන්නට ආරාධනා කරන්නේ තරෙන් ඩිෆනෑන්ඩ් සමගින් හසින්තට. Mega Stars 3 Round 1 Tarindi Pranandu Samaga Hasinta रंग लगा दे रे Thank you.
ඔව් ඒ විචිත්‍රවත් අපූර්ව නර්තනයට අපි හොඳ අප්‍රසන්නතාවයක් ලබා දෙමු. තරිඳුමාන් සමගින් අසින්ත. අපි එහෙනම් බලමු අපේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ අදහස් මොකක්ද කියලා මේ අපූර්ව නර්තනය ගැන. මුලින්ම මම කැමති ආචාර්ය චන්න විජේවර්ධනයන්ගෙන් දැනගන්න. තරිඳි කිසිම තැනක ඔයා නර්තන ශිල්පිනෙක් නෙවෙයි කියලා කියන්න බෑ. මොකද ඒ රාජකාරිය හරියට කරලා තියෙනවා. තරිඳි විශේෂයෙන්ම කියන්න වගේ මූණ. ඔයා පිච් එකේ ගීතේ ගායනා කරපු විදිය කිසිම තැනක අතහැරියේ නෑ. ඒක මම දැක්ක උගලන් කොණ්ඩේ පාවිච්චි කරන දෙන්නන කොණ්ඩේ තියෙනවනේ. ඒකත් කොරියෝග්‍රාෆි අසේ තිබුණා. මේ නර්තනය පුරාම ශෘංගාරය පිරී ඉතිරී ගලාගෙන ගියා කියලා කියන්න පුළුවන්. ඒ ශෘංගාරය මතු කරන මේ වගේ සජීවී නර්තන ඉදිරිපත් කරන්න යම්කිසි සැකක් දියකුත් තියෙනවද? ඒකෙන් මිදිලා කලාව වෙනුවෙන් ඔබ මේක ඉදිරිපත් කරපු ආකාරය අගය කරන්න වටිනවා. ඒක මං හිතන්නේ ශක්තියක් වුණක් අයට ඉදිරියට තමන්ගේ ඒ වගේ නර්තනයන් ඉදිරිපත් කරන්න. ඉතාම ලස්සනයි. මේ රසය සාමාන්‍යයෙන් අපිට වේදිකාවක මෙහෙම සජීවීව ලේසින් දකින්න ලැබෙන්නේ නැහැ. සිනමාපට තුලින් අපිට පුළුවන් මේක සජීවී කරන්න. ඉතින් මට හිතෙන ඔය දෙන කිසිම ලෝභකමක් නැතුව, කිසිම චකිතයක් නැතුව, බයක් නැතුව ඒක හරි සජීවී කරා මෙතන. ඔය දෙන්නගෙම ඇඟවල් වල තිබ්බේ ජීවය, ඒ රසයට දුන්න ජීවය. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒකට හරි ඔය දෙන්න බද්ධ වෙලා හිටියා ඒ රසයට. ඒ නිසා වෙන්නේ නැති අපිට කාලෙකින් එහෙම රසයක් දැනුණා. ස්තුතියි. අපි මේ තරිඳිට සහ හසින්තට කොයි වගේ ලකුණු මට්ටමක්ද ලැබෙන්නේ කියලා බලමු. මුලින්ම ආචාර්ය චන්න විජේවර්ධන මාතා ලබා දෙනවා ලකුණු 9. ඔව් ආචාර්ය රවින්ද්‍ර රන්දනි මහතා ලබා දෙනවා ලකුණු 8. දිලානි එකනායක මහත්මිය ලබා දෙනවා ලකුණු 8. ලබාගෙන තරිඳි සහ හසින්ත මේ තරඟයේ ඉදිරි ගමනට සූදානම්ව සිටිනවා. තරිඳි, ඔයා කියන්න පුළුවන් වාට ශෘංගාරාත්මක විදිහට උනන් ඒ විදිහට කියන්න පුළුවන්. ස්වීට් විදිහට උනන් ඒ විදිහට අපි chance එක දෙනවා කියන්නේ. ඔන්න කියන්න වෝට් කරන්න ඕනේ කොහොමද කියලා. ප්‍රේක්ෂකයන් කියන්නේ කැමති ඕගොල්ලෝ මගේ හසින්තගේ නර්තන නිර්මාණයට ආදරය කළා නම් ඉදිරියේදීත් අපි දෙන්නගේ නර්තන නිර්මාණයන් දැක බලා ගන්න ඕනේ නම් HM හිස්තනක් TP කියලා සඳහන් කරලා 77.66ට හැකිතාක් SMS කරන්න. අපේ තරිඳිටත් හසින්තටත් වේදිකාවෙන් සමුදෙන ගමන්. අපි යනවා මීළඟ නර්තනය වෙනුවෙන්. ඔව්. මීළඟට මේ මැදිරියට ආරාධනා කරන්නේ මුළු රටක් ඇගේ නර්තනෙන් වස්තක කළ අපි කවුරුත් ආදරය කරන නිලන්ති ඩයස් සමගින් චක්‍ර. නිලන්ති ඩයස් සමග චතුර. වෙලා තියෙන්නේ එයා මගේ ආදරේ උදුරලා මගේ හිතින් එයාගේ රුව I'm not afraid to die.
ආකර්ෂණීයයි පුංචි කෙල්ල. නිලන්තගේ නර්තනයේ මම කිසිම අඩුපාඩුවක් දකින්නේ නැහැ. ඇයේ සුපුරුදු ලාලිත්‍ය ඒ විදිහටම වඳවාගෙන විශේෂයෙන්ම එයාගේ මේ හස්ත ඉරියව්වල එහෙම නිමාව හරිම ලස්සනයි. මං හැමදාම නෝට් කරන එක. නිලන්ති ඔයා ඉතින් සිනමාව තුල ඉන්න නර්තන ශිල්පිනියන්නේ. මං ඔයා දකින නර්තන ශිල්පිනියෙක් විදියට ටෙක්නිකලි නිවැරදි නර්තන ශිල්පිනියක්. ඒක බය නැතුව කියන්න පුළුවන්. මාළුන්ට ඉතින් දියේ පීනන්න උගන්නන්න ඕනේ. නිලන්ති ඉපදිලාම තියෙන්නේ පීනන්නම තමයි. ඔබ ඉතාම සුන්දරව සියල්ල නතු කරගැනීමින් නැටුව, හැබැයි මට නිලන්ති තව ඕනේ. මම ඊට වඩා නිලන්ති කෙනෙක් දැකලා තියෙනවා. එහෙමම ලකුණු වලට යන්නේද කොහොමද? ලකුණේ අත්‍යවශ්‍ය. මම කැමති දිල්හානියක් කියවන්නේ. අවසානම කමෙන්ට් එක දුන්නේ දිල්හානියක් කිම පටන් ගන්නකො දෙන්න අපිට ලකුණු. කේ ලකුණු අද? ඔව් දිල්හානියක් පාස් කරලා බලනවා ලකුණු අද. චන්න විජේවර්ධන මහත්මයා ඔබගේ. චන්න විජේවර්ධන මහතා ලබනවා ලකුණු අද. චන්න ජන්දේ මහත්මයා. සඳහන් කළා 77යි 66ට චතුරමල්ලිගෙත් මගේ ඩාන්ස් එකටත් කැමති නම් ඉදිරියට අපිව යවන්න ගොඩාක් SMS කරන්න. Thank you. ගොඩාක් SMS කරන්න. හොඳයි නම් මේ වේදිකාවේ ඉලක්ක දැස් චතුරට සමුදෙන ගමන්. මේ වේදිකාව සරසන්නට මීළඟට ආරාධනා කරන්නේ ඉමේෂාන් නෙල්ලිගහවත් සමගින් විශානි. මෙගා ස්ටාර්ස් 3. මේෂා නෙල්ලිගහවත්ත සමග විශාල
साया हम साया सतरंगी रे मन रंगी रे कोई नूर है तू क्यों दूर है तू जब पास है तू एहसास है तू कोई ख्वाब है या परछाई है सतरंगी रे බලමු අපගේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ අදහස් කොයි වගේ වෙයිද කියලා. අපි මුලින්ම අහලා බලමු අපේ දිල්හානියක නායක මහත්මියගෙන් ඔබට මොකද්ද මේ භයානක අවස්ථාව ගැන කියන්න තියෙන්නේ? බියකරු. බියකරු අවස්ථාව. මාව යකුදෙන්නගේ බේර ගන්න ආවා. සෝරි. ඉමේෂාන්ලාගේ ලෝකය, ඒ කියන්නේ මම දැක්කේ මේ සින්දුවතුලින් ඒක. දැන් මේ ඉමේෂාන්ලාට තියෙනවනේ මේ පර දැන් මේ නූතන ප්‍රේක්ෂකාගාරයක් මේගොල්ලන්ට තියෙනවා. මේ මේ මෙයාගේ තාරුණ්‍යයට හිමි ස්ථානයක් මේ ප්‍රේක්ෂකාගාරය තුළ තියෙනවනේ. මට හිතන මෙයා මේ දෙකම මේ වේදිකාව තුළදී රැකගත්තා කියන එක. ඔබගේ භූමිකාව ඉතාම පැහැදිලිව තේරුම් අරගෙන ඒ අතරෙන්ම ඔබට තියෙන සහජ දක්ෂතා ස්කිල්ස් ඉතාම මං හිතන්නේ සාර්ථක විදිහට මේ වේදිකාව තුළ ඔයා භාවිතා කළා. ඔයාගේ හැකියාව
ත්‍රීල ෆිල්ම් එක මතක් වුණා. ත්‍රීල ඇක්ට් එක මයිකල් ජැක්සන් පොඩ්ඩක් මතක් වුණා පටන් ගන්න ඉස්සෙල්ලා යන ෆීල් එක මතක් වුණා. ජම්ප්ස් වාට සාර්ථක වෙන්න එක හේතුවක් වන්න වාගේ ගෲප් එකත් එක්ක වාට සම්බන්ධකමක් තිබුණා. වාට කොන්ෆිඩන්ස් තිබුණා. කිසි බයක් නැතුව පැනිලට යන්න තියෙන මොකද එතන ඉහට වාට ෂුවර් එකක් තියුනේ ගෲප් එක වාව අල්ලනවා කියලා. ඉතින් ඒක විශේෂ දෙයක්. ඒක තිබුණ නැත්නම් අදගෙන වැටෙනවා. ඉතින් ඒක නම් ගරු කරන්න ඕනේ සීරු එක ඇක්ටයක් විදිහට අපි යගේ කරන්නේ. ජයවා. මයිතරි මේෂාන්ට අද හරිම සතුටු දවසක්. මොකද මෙතන හිත රෙන්න කමෙන්ට්ස් හම්බුණා. මොකද ෆීඩ්බැක් එකක් හම්බුණා. බලාපොරොත්තු වෙන විදිහට හම්බුණාද ෆීඩ්බැක් එක? මහන්සියට හම්බුණාද ෆීඩ්බැක් එක? අනිවාර්යයෙන්. ගොඩාක් මහන්සි වුණා කියලා අපි හිතනවා. ඒක මම හිතන්නේ ජජ් බෝඩ් එක අද දැක්කා වගේ මහන්සිය. ඒ මහන්සිය ප්‍රතිඵල තමයි. අපි දැන් බලමු මේ ප්‍රතිඵලය ලකුණු වලින් කොහොමද අපිට ලැබෙන්නේ කියලා. දිලානි ග්‍රාහක මාත්මිය ඔබේ ලකුණු ලබා දීමේ අවස්ථාව. දිලානි මාත්මිය ලබා දෙනවා ලකුණු 8ක්. රවි බ්‍රාන්ඩ්රි මාතා ලබා දෙනවා ලකුණු 8ක්. සම්ප්‍රදාය මාතා ලබා දෙනවා ලකුණු 7ක්. යනුව ලකුණු කුණක් ලබා ගන්නවා 30% ප්‍රතිශතයෙන්. ඉමේෂාන් සමගින් විශානි 70% බහුතරය ආදරණීය ප්‍රේක්ෂක ඔබේ අතේයි. ඉමේෂාන් ඔබේ ආදරණීය ප්‍රේක්ෂකින්ට ඔබ මමතන්. ඉතින් අපි මේ නර්තනයට සාධාරණයක් කරා නම් HM ස්තනක් IN කියලා සඳහන් කළා 7766ට හැකිතාක් SMS කරන්න. ඔව් ඔබට පුළුවන් අද රාත්‍රියේ සිට බදාදු දෙන 9 වෙනතුරු SMS මාර්ගයෙන් අනිවාර්යයෙන්ම ඉමේෂාන් තවදුරටත් මේ තරගාවලිය ඉදිරියට යවන්නට. ඒ වගේම මතක් කරනවා ඔයගලට පුළුවන් අපේ වෙබ් අඩවි වලට ඇවිල්ලා තව වෝට් කරන්න තියෙන www.hirutv.lk සහ www.hirumegastars.lk කියන සයිට්ස් වලට ගිහිල්ලා හැකි තරම් ඔයගලන්ට මනාපය පාර කරන්න පුළුවන් ඉමේෂාන්ටත් විශානිටත්. අන්න කොබද? හොඳයි, එහෙනම් අපි ඉමේෂාන්ටත් විශාන්ටත් මේ වේදිකාවෙන් සමුදර ගමන්. මීළඟට මේ වේදිකාව විවරවන්නේ අමන්දා සිල්වා සමගින් සහන් ඔබටයි. අමන්දා සිල්වා සමග සහන්. Oh,
නර්තනය වෙනුවෙන් අපි අමන්ඩාට සාන්ට සොදාත්වසනා දැක්ලබලමු. අචර රවින්ද්‍රන්දරි මහත්මයාගේ හම සුංගාර රසය ගැන ඔබ බොහොම අපූරුව මගිතන්න මේ බලාගෙන හිටියා මේ නර්තනයක. කලින් ඇක්ට එකේ වගේ සෘංගාරය ගලාගෙන ගිය නැති වුණට සෘංගාරය ඇති ප්‍රමණට තිබුණා මේ නර්තනය. විශේෂයෙන් මාමන්ද මං කියන්න ඕන ඔබ දිහැ බැලුවහම ඔබේ සිරුර ඔබේ උස නර්තනයටම නිර්මාණය වුණ සිරුරක් ඔබට තියෙන. ඉතනි ප්‍යාරි හෝ සාමනේ හම කාබූ මේ කෑසේ රහේ. ඔබ මේ නර්තනය ඔබ හරියට වින්දා. ඔබ වින්දනය කළ ඔබ එන්ජෝයි කරා මේ නර්තනය. ඒක පැහැදිලිවම අපිට පෙවුණ ඒ තුළින් විශාල අලංකාරයක් එකතු වෙනවා. මොකද තමන්ගේ හිතේ තියෙන දේ හරි සතුටින් තමන් ඉදිරිපත් කරනකොට සතුට ප්‍රේක්ෂකාගාරයට දැනෙනවා. නර්තන ශිල්පියෙක්ට තියන්න ඕන ප්‍රධානම දේ තමයි ශරීරය, සිරුර, හැඩය. අමන්ද එක වාට තියෙනවා. මං හිතුණා මං නිවැරදියි කියලා. මං දැකපු නිවැරදිම සිරුරක් තියෙන එකන තමයි අමන්ද. ඩාන්ස කෙනෙක් වාතුලේ ඉන්නවා. අපි හොයන, අපි හිතන ප්‍රමිතිය තුළ ඩාන්ස කෙනෙක් වාගේ ඇඟ ඇතුලේ ඉන්නවා. ඒ කියන්නේ මට ඕනේ යාව ඒකෙන් තව මේ මට තව ටිකක් ඕනේ අමන්දගේ මූණත් එක්ක මේක තව භාවිතා වෙන්න ඕනේ ගතියක් මට තියෙනවා. ඒ කියන්නේ ඒ තත්ත්වයට ආවොත් මං හිතන ඔයා යන දුර හිතා ගන්නත් බැරි වෙයි. ඒ තරම් පර්ෆෙක්ට් වාගේ ලයින්ස්, බොඩි ලයින්ස් අම්මෝ පුදුම ලස්සන. හොඳයි, නම් අපි බලමු ලකුණු තත්ත්වය කොහොමද කියලා. මුලින්ම ආචාර්ය රවින්ද්‍රන්දරි මහත්මයා ඔබ ලබා දෙන ලකුණු ප්‍රමාණය. ආචාර්ය රවින්ද්‍රන්දරි මහතා ලබා දෙනවා ලකුණු 9. සුංගාරයට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා දෙනවා අපිට නේද? ඔව්. හොඳයි, නම් ඊළඟට ආචාර්ය චන්න විජේවර්ධන මහතා ලබා දෙන ලකුණු ප්‍රමාණය. චන්න විජේවර්ධන මහතා ලබා දෙනවා ලකුණු 9. දැන් මොකද කරන්න කියලා මං බොඩි පර්ෆෙක්ෂන් වලට 9 දෙනවා. සියයට 30% ලකුණු 27ක් ලබා ගන්නවා අමන්ඩා සමගසා. ඒක ඉතාමත් හොඳ අත්විකීය ලකුණු මට්ටමක්. නමුත් අවසාන තීරණය තියෙන්නේ ආදරණීය ප්‍රේක්ෂක ඔබාදේ. ඔබ කැමතිම නර්තනය මේ නම් ඔබ වඩාත් ප්‍රිය කරන තරුව අමන්ඩා නම් ඔබට පුළුවන් ඇයව ඉදිරියට ගෙන යන්නට, ඇයගේ තවත් දක්ෂතා ඉදිරියට නරඹන්නට. අමන්ඩා, ඔබ ආදරණීය ප්‍රේක්ෂකින්ට ඔබ මම තමයි. මගේ ඇක්ට් එක ලස්සනයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම අමතක කරන්න නැතුව HM හිස්තන ඒස් කියලා ටයිප් කරලා 77.66ට SMS කරන්න. මේ මොහොතේ සිට බදාදා උදෑසන 9 දක්වා එක දිගටම හැකිතාක් SMS කරන්න. ඒ වගේම අපගේ වෙබ් අඩවියත් මතක් කරන්න ඕන www.hirutv.lk සහ www.hirumegastars.lk කියන ඕනෑම වෙබ් අඩවියකින් ඔබට පුළුවන් හැකිතාක් මනාප පල කරන්නට. හොඳයි, නම් අමන්ඩාටත් සහන්ටත් මේ වේදිකාවෙන් සමුදුර ගමන්. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව මේ වේදිකාව සරසන්නේ අශේන් සිරිවාදන සමගින් දිනිති.
Mega Stars 3 Round 1 Ashen Sirivardhana Samaga Dimethi Hey, Miss Senawa Ashen, අද පන්තියට අලුතෙන් ගෑනු ළමෙක් එනවා. එයාට කරදර කරලා එහෙම අහුවෙන්න එපා. ඕකේ ඕකේ මිස්. ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ ආදාස්කම සන්නට මම කැමති මුලින්ම ඡන්න විජේවර්ධන මහත්මයාට යොමු වෙන්න. Very good. Nice concept. මම දකින ලොකුම ස්කිල් එක group එක group එකමුතුකම එකට වැඩ කරන එක. එතනින් තමයි ආස්කෝ කරන්නේ. Well done Ashen. පාසල් ශිෂ්‍ය
ප්‍රේක්ෂේ තුළ ඔය දඟකාරකම්ම කෙලිලොල් බව සැහැල්ලුව නැත්තන් ඉති මොකටද නේද? අශේන් ඒ සියල්ලම මේ වේදිකාව තුළ හොඳින් සජීවී කරා. ඉතරම සුන්දරයි මම ඒ නිර්මාණය ඉතාම රසවිඳුලා. ඉතාම නිර්මාණාත්මක කොන්සෙප්ට් එකක්. Very creative concept you have. මුජ්කො ක්‍යා හුවා හෑ ක්‍යුන් මෑ ඛෝ ගයා හූන් පාගල් තා මෑ පහලේ යා අබ හෝ ගයා හූන්. හරි ආඩම්බරයි බොවගේ තරුණ නර්තන ශිල්පී, තරුණ රංගන ශිල්පී නර්තනයට ඇවිල්ලා දැන් අද වර්තමානයේ රංගන කලාවට නර්තනයත් ඒ වගේම අවශ්‍යයි. අපිට ඒක දැන් අපිට උරුම වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි හින්දි චිත්‍රපටි වලින් බොහෝ ආභාසය ලැබෙනවා. ඔබත් ඒ වගේ හැඩරුව දින කෙනෙක්. එතකොට ඒක අපේ රංගන ශිල්පීන්ටත් අත්‍යවශ්‍ය අංගයක් වෙලා තියෙනවා. හොඳ නර්තන හැකියාවක්. ඉතින් ඒක ඔබට තියෙන බව පේනවා. අනාගතයේ ඒකත් හොඳ සුබ ලකුණක්. ජය ප්‍රාර්ථනා කරනවා. හොරයි, එහෙනම් අපි බලමු චන්න විජේවර්ධන මහත්මයා ලබා දෙන ලකුණු මට්ටම කොහොමද කියලා. චන්න විජේවර්ධන මහත්මයා ලබා දෙනවා ලකුණු 7ක්. දිල්හානි ඒකනායක මහත්මිය ලබා දෙනවා ලකුණු 8ක්. ආචාර්ය රවීන්ද්‍රනන්දනිය මහතා ලබා දෙනවා ලකුණු. මම වින්ද සැහැල්ලු රසවින්දනයට බලාගෙන හැමෝටම අපේ ඇක්ට් එකට ගොඩක් එන්ජොය් කරා නම් අපිට SMS කරන්න HM හිස්තනක් AD කියලා 77 66ට පුළුවන් තරම් SMS කරන්න. Thank you. මේ හුරු බූටි බූටි SMS කරන්න විශේෂයෙන්ම ගෑනුලා. ඒ වගේම ඔබට පුළුවන් අද රාත්‍රියේ සිට බදාදා උදේ 9 දක්වා හැකිතාක් දුරට SMS කරන්න ආශ්‍රේණිතා දර්ශනගේ පාඩනටත්. අපි වෙබ්සයිට් වලට ලොගින් වෙන්න පුළුවන් www.hirutv.lk www.hirumegastars.lk වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔබට පුළුවන් හැකිතාක් දුරට මේ කපල් එකට සපෝට් කරන්න. කොබුදු හොඳයි. අපි මවුන් දෙදරාට වේදිකාවෙන් සමුදර ගමන් කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව මේ වේදිකාව සරසන්නට ආරාධනා කරන්නේ සජිනී වික්‍රමසිංහ සමගින් චාපා සූරු මෙගා ස්ටාර්ස් 3 රවුන්ඩ් 1 සජිනී වික්‍රමසිංහ සමග චාපා. ඔය
මේ සචිනි දැන් උගන්නපු ටික හොඳට ඉගෙනගෙන කෙරුවා කියන එකේ මම ඉන්නවා. හැබැයි මට ඕනේ ඒ ඉගෙන ගන්න ටිකට උඩින් ඔයාතුළුනේ තව අලංකාර එන්න ඕනේ කියලා හිතනවා නර්තනයට. ඔයාතුළු තව අලංකාර බිහි වුණොතින් ඔයා හොඳ ඩාන්ස් කෙනෙක් වේවි. ඒ කියන්නේ ඔයාට ඒ පුළුවන්කම තියෙනවා. ලස්සනයි ඔක්කොම කරනවා. හැබැයි ඔයාගේ හදවතයි නර්තනයයි තව එකතු කරගන්න. තම ලස්සන මූමන්ට්ස් වලට ඒ වගේ නර්තනයක දකින්න දේවල් අපි හොඳට දැක්කා. නමුත් මම හිතනවා ඊට එහා ගිය නිකම් විශේෂ හැඟීමක් දනවන චමත්කාරයක් දනවන තත්වයකට තාම මේ අවස්ථාවේදී ඔබලා ආවේ නැහැ කියන එක තමයි මට හිතෙන්නේ. නමුත් බලාගෙන ඉන්න විසිතුරු දර්ශනයක් තිබුණා. චන විශ්වවිද්‍යාල මහත්මයාගේ දවසේ ලකුණු ලබා ගමු සශිනිට. චන විජයවර්ධන මහතා ලබා දෙනවා ලකුණු 7ක්. විධානයේ ක්‍රයික් මාත්‍ය පතක් අචාර්ය රවීන්ද්‍රන්ගේ මාතා ලබා දෙනවා ලකුණු 7ක්. අපේ වතුරයි ලකුණු 21ක් 130 ප්‍රතිශතයෙන් ලකුණු 21ක් මවුන් දෙදරා ලබා ගන්නවා. ඉතින් ඉතුරු 70 ප්‍රතිශතය ආදරණීය ප්‍රේක්ෂක ඔබාතේ තියෙන්නේ. සචිනි ඔබේ ආදරණීය ප්‍රේක්ෂකින් ඔබ අමතක. ඉතින් මං කියනවා මගේ චාපගේ ඇක්ට් එකට ඔගලා කැමති නම් ඔගලන්ට කරන්න තියෙන්නේ HM හිස්තනක් SW කියලා ටයිප් කරලා 7766ට හැකිතාක් SMS කරන්න කියලා. ඔව් මේ ළඟට අවස්ථාව දෙන්නා දවසේ තරු යුවලවල් අතෙන් අවසාන තරු යුවලට මේ රියැලිටි වෙනස් කරන රියැලිටි වේදිකාවට ආරාධනා කරන්නයි. ඒ තමයි නැවතත් තරුණියේ ජවයක් අති දක්ෂ රංගන ශිල්පියෙක් ආරාධනා කරනවා කැලුමාරිය නොබටත් ඔබගේ පාටන හසිතා මේ වේදිකාව භාර ගන්නට. කැලුම් ආර්යන් සමග හසිතා. Oh.
से है कुल्लू शबाब खिदमत आली जनाब पेश है कुल्लू शबाब खिदमत आली जनाब आदिश खदादाओं से උපක්‍රමශීලීව ඔබේ පළවෙනි එන්ට්‍රන්ස් එක භාවිතා කළා. එතන ඉඳලා දිගටම ඒ ශක්තිය පවත්වාගෙන ගියා. ඉතාම ඒක ඇත්තටම හරිම ශක්තිමත් ඩාන්සයක්. ඒ විතරක් නෙමෙයි ඔබගේ නර්තන හැකියාවනුත් ඉතා ලස්සනට, විශේෂයෙන් මේ තාණ්ඩව එහෙම නැත්නම් මාර්ෂල් ආර්ට්ස් වල වගේ ඒ උපක්‍රම වගේ දේවලුත් භාවිතා කරගෙන නර්තනයට ලොකු එනර්ජි එකක් ලබා දුන්නා. ඒක ලොකු දක්ෂකමක් කියලා මං හිතනවා. පළවෙනි ඉදිරිපත් කිරීම, පළවෙනි හමුවීම අපිට හොඳට මතකයි තියෙනවානේ. ඉතින් මට හිතෙනවා ආර්යන්ගේ පළවෙනි ඉදිරිපත් කිරීම, හමුවීම ඉතාම සාර්ථකයි කියන එක. මං ඇත්තටම නංචක් වුණේ ඔකට කියන්නේ. ඒක මට එන්ටර් ද ඩ්‍රැගන් මතක බලනකොට තමයි මතක් වුණේ එකට. ඒකට ආස වුණේ ඒක මම ජීවිතේ කරන්න කියන ඔළුව පලා ගන්න වෙනවා. ඉතින් මම දන්න කොච්චර අමාරු දෙයක්ද කියලා. ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ඉතාම හොඳයි. ඇක්ට් එක තුල අන්තිමට මම දැක්ක පොඩ්ඩක් මහන්සියක් තිබුණා. හැබැයි හරි දක්ෂයක මූණෙන් පෙන්වන්නේ නැහැ. මම ඇඟෙන් දැක්ක එක මූණෙන් වායක පෙන්වන්නේ නැහැ. ඉතින් දක්ෂලේ සයිට් එකෙන් කියන්න. හරි, ජය වේවා. හොඳයි, අපි බලමු එනංග. මේ සිනමාවේ අනාගත පරපුර වෙනුවෙන් අපේ සිනමාවේ බොහෝ අත්දැකීම් ඇති ආදරණීය ගෞරවනීය මිනිස්සු මණ්ඩල ලබා දෙන ලකුණු මට්ටම් කොයි ආකාරයෙන්ද කියලා. රවින්ද්‍රාන්ද්‍රි මහතා ලබා දෙනවා ලකුණු 8. දිල්හානි ඒකනායක මහත්මිය ලබා දෙනවා ලකුණු
තාත්තා. ආචාර්ය චන්ද විජේවර්ධන මහතා ලබා දෙනවා තවත් ලකුණක්. යනුව සියලු 30 ලකුණු මට්ටමින් ලකුණු 24ක් කැලුම් මාර්යෙන් සමග හස්තා ලබා ගන්න ලබනවා. නමුත් 70% බහුතර මනාපය තිබෙන්නේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ අතේ. ඔබ දන්නවා කොහොමද කැලුම් මාර්යෙන් ඉදිරියට යවන්න නම් ඔබ කළ යුත්තේ කුමක්ද කියලා. මයිතන කැලුම් ඔබේ වචනෙන් ඔබේ ආදරණීය ප්‍රේක්ෂකින් හැමතුවත් හොඳයි. ඔව් අපි කරපු නර්තන අංගයට ඔගොල්ලෝ කැමති වුණා නම් ඉතමත් කාරුණික විල්ලා සිටිනවා. HM හිස්තැනත් KA කියලා යොදලා 7766ට හැකිතරම් SMS කරලා අපිව ඉදිරියට යවන්න කියලා. කැලුම් තාත් හසිතටත් මේ වේදිකාවෙන් සමුදන ගමන්. අද දවසේ මේ සුපිරි තරු නර්තනයේ යෙදුණු සියලුම සුපිරි තරු වල ලකුණු මට්ටම් ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලය විසින් ලබා දුන් ඒ සියලුම ලකුණු මට්ටම් අපි දැන් සංසන්දනය කරලා බලමු. එහෙනම් මේ තමයි රියැලිටිය වෙනස් කරන නර්තන රියැලිටි වේදිකාවකින් අද දවසේ කලාකරුවන් සමගින් සමුගන්නයි මේ සූදානම. ලබන සතියේ එසේනම් අපේ යළිත් හමුවෙමු මේ රියැලිටිය වෙනස් කරන නර්තන රියැලිටිය හිරු මෙගාස්ටාර් සීසන් 3.